අදත් උදෑසන අපි ඔබේ නිවහනට එනවා වෙනදා වගේම ප්‍රීතිමත් ජීවිතයක් සඳහා වූ මයින්ඩ්ෆුල්නස් අරගෙන මයින්ඩ්ෆුල්නස් තුලින් ඔබේ ජීවිතේ ප්‍රීතිමත් කරගන්න ජීවිතේ සතුට හැමදාම රඳවා ගන්න ඔබව උනන්දු කරන්න ඔබ පුරුදු පුහුණු කරන්න තමයි අපි හැමදාම සතියේ දිනවල උදෑසන ඔබේ නිවහනට පැමිණෙන්නේ අද තවත් වැදගත් මාතෘකාවක් පිළිබඳව කතා කරන්නයි මම සූදානම් වෙන්නේ අපි කැමති හැමෝම ඉතා හොඳ සෞඛ්‍ය සම්පන්න විදිහට ජීවත් වෙන්න නිරෝගීකම උතුම්ම ලාභයයි කියලා අපි අහලා තියෙනවා අද ලෝකේ බහුලව අපේ රටේ වුණත් ගත්තාම බහුලව පවතින රෝග කීපයක් පිළිබඳව අපි කතා කරනවා ඒවට අපි කියනවා බෝනවන රෝග එහෙම නැත්නම් non communicable diseases NCD කියලා විශේෂයෙන්ම දියවැඩියාව අධික රුධිර පීඩනය හෘද රෝග වගේම අංශභාග තත්ත්ව ඒ වගේ පිළිකා වෙන තත්ත්වයන් අපි හඳුන්වනවා මේ බෝනවන රෝග විදිහට මේවාද ලෝකේ ප්‍රචලිත වෙලා තියෙන බහුලව පවතින රෝග තත්ත්වයන් මේවා දිනෙන් දින වැඩි වෙනවා ඒ වගේම නවතව සුවා ගැනීම වලට අනුව මෙම රෝගී තත්ත්වයන් ඔබේ ආතතිය එමත ස්ට්‍රෙස් එක මත රඳාපවතින බවත් නවීන විද්‍යානුකූල පරීක්ෂණමකින් තහවුරු වෙලා තියෙනවා එහෙමනම් ඔබට පුළුවන් නම් මේ ස්ට්‍රෙස් එක එමත ආතතිය අවම කරගන්න ඔබට පුළුවන් මේ රෝග තත්ත්වයන් වලින් මිදෙන්න ඒ වගේම ඉතා ඉක්මනින් මේ රෝග තත්ත්වයන් පාලනය කරගන්න ඒකට තමයි අපි සතිමත් බව ගැන කතා කරන්නේ සතිමත් බව කියලා කියන්නේ ඔබේ ආතතිය සීග්‍රස පහළ දමන ඔබේ ස්ට්‍රෙස් එක අවම කරන ඉතාම හොඳ මනෝචිකිත්සක ක්‍රමවේදයක් හොඳ ප්‍රතිකාරයක් ඔබට මුදල් වැය වෙන්නේ නැතුව මේ ප්‍රතිකාර ක්‍රමය ඔබේ ජීවිතයට එකතු කර ගන්නට පුළුවන් ඒ නිසායි අපි හැමදාම කියන්නේ සතිමත් බව පුරුදු කරමු කියලා ඔබ දන්නවා ඔබට මෙවැනි රෝගී තත්ත්වයක් තියෙනකොට උදාහරණයක් විදිහට ඔබට සීනි තියෙනවා නම් දියවැඩියාව තත්ත්වයක් තියෙනවා නම් ඔබ කොයිතරම් අපහසුවකින්ද පීඩනයකින් ජීවත් වෙන්නේ කියලා ඔබට අවශ්‍ය නිතර සායන වලට සම්බන්ධ වෙන හැමදාමත් ඖෂධ පාවිච්චි කරන්න ඊළඟට පර්යේෂණ වලට පරීක්ෂණ වලට සම්බන්ධ වෙන්න ටෙස්ටිං කරගන්න ඊළඟට ආහාර රටාවේ වෙනසක් කරන්න ව්‍යායාම කරන්න ඊළඟ එදිනෙදා වැඩ කටයුතු කරනකොට මේ සියලු දේ ඔබට ලොකු පීඩනයක් එමත් බාධාවක් එහෙමනම් ඔබට පුළුවන් නම් මේ බාධාව තුලින් ඇතිවෙන්නා වූ මේ අසහනකාරී කැළඹුණු සිත සංසුන් කරගන්න සමනය කරගන්න ඒ තුලින් ඔබට පුළුවන් වෙනවා ඔබේ ආතතිය පීඩනය අවම කරගන්න මේකට තමයි අපි සතිමත් බව පුරුදු කරමු කියලා නිතිපතා ඔබට ආයාචනා කරන්නේ ඔබ දන්නවා මෙවැනි රෝගයක් තියෙනකොට ඔබට දැනෙන්නේ කොහොමද කියලා ඔබේ කැළඹුණු සිත ඔබව ලොකු ගාක් පීඩාවට පත් කරනවා සමහර ඔබට නිින්ද යන්නේ නැහැ ඔබට කන්න බෑ ඔබ නොදැනුවත්වම ඔබ ආවේගශීලී වෙන ඔබට හරියට තරහ යනවා ඒ වගේම ජීවිතේ එපා වෙනවා කලකිරෙනවා මෙවැනි ඍණාත්මක මානසික මට්ටම් වල ඉන්නකොට ඔබේ සිරුරේ හෝමෝන පද්ධතිය වෙනස් වෙනවා ඔබේ සිරුර ස්නායු පද්ධතිය වෙනස් වෙනවා ඔබේ රුධිර සෛල වෙනස් වෙනවා එතන මේ තුල ඔබ කායිකව තවත් රෝගියෙක් වෙන්නට හැකියාව තියෙනවා ඒ නිසා අද විද්‍යාත්මක ලෝකේ හඳුන්වා දෙන මේ මයින්ඩ්ෆුල්නස් එමත සිහිය පිහිටුවා ගැනීම එළඹ සිටි සිහියෙන් සිටීම තුලින් අපි දන්නවා ප්‍රතිශක්තිය සිරුරේ වැඩි වෙන බව ඒ වාගේම වර්තමාන මොහොතේ සිත පවත්වා ගැනීම තුල විසිරෙන සිත විදින් එකතු කරන මේ කැළඹිලි ස්වභාවය සමනය කිරීම තුල ඔබේ සිත සංසුන් වෙනවා ඒ සංසුන් වීම තුල ඔබේ සිතට සතුට ප්‍රීතිය ඇති කරනවා මානසිකව දැනෙන සහනය සතුට වගේම ජීව විද්‍යාත්මක සිරුර තුල වෙනස් වෙන්නා වූ මේ රසායනික ද්‍රව්‍ය සහ හෝමෝනවල ඇති වෙන වෙනස් වීම තුල ඔබට පුළුවන් වෙනවා ඉක්මනින්ම නිරෝගී පුද්ගලයෙක් බවට පත් වෙන්න ඔබේ සිරුරේ රෝගී තත්ත්වයන් ඉතා ඉක්මනින් අවම වෙනවා වගේම ඔබට පුළුවන් වෙනවා ඔබේ ඖෂධ වලින් ලැබෙන සුවය සීග්‍රස වර්ධනය කරගන්න ඒ තුලින් මේ ලැබෙන කායික මානසික සුවයත් එක්ක ඔබට පුළුවන් වෙනවා බොහෝ කාලයක් සතුටින් සාමයෙන් ජීවත් වෙන්න ඒ තුල ඔබේ ජීවිතයේ ආයු කාලය සීග්‍රස වැඩි කරන්න ඉක්මන් මරණයන් පමා කරන්න අපිට පුළුවන් වෙනවා ඒ නිසායි අපි ඔබට කියන්නේ සතිමත් බව පුරුදු කරන්න සතිමත් බව තුලින් ඇතිවන්නා වූ මේ වෙනස්කම් කායික සහ මානසික වෙනස්කම් වල වෙනස ඔබටම අත්විඳින්න ඔබට පුළුවන් ඒ නිසා දිනපතා අපි උත්සාහ කරමු මේ සතිමත් බව පුරුදු කරන්න ඒ සතිමත් බව පුරුදු කිරීම තුළින් ඔබ ලබන්නා වූ සුවය සතුට ජීවිතයට එකතු කරගන්න ඔබටම පුළුවන් ඒ සතුට අත්විඳින්න ඔබටම පුළුවන්
එනිසා නිතිපත දිනපත සතියේ දිනවල අපත් සමග මේ වෙලාවට එකතු වන්න එකතු වෙලා සතිමත් බව පුරුදු කරමු ඒ විදි ඒ තුලින් ඔබේ ප්‍රීතිමත් ජීවිතය ළඟා කර ගනිමු හොඳයි ඔබට සතිමත් දවසක් ආයුබෝවන්අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.